ඔලත්තික අද ශයා කරගන්න බලාපොරොත්තු වෙන වෙඩින් බ්ලොග් එක. ඉතින් කොළඹ ඉඳලා අපේ ගෙදර කැන්ඩි කටුගස්තට යනවා. මගේ ග්‍රේඩ් 1 ඉඳලා කැන්ඩි සෙන්ට් ඇන්තනිස් ගර්ල්ස් කොලෙජ් එකේ හොඳම යාළුවෙක්ගේ වෙඩින් එකකට. හලෝ, යාළුවගේ මගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක අවුරුදු 26ක් වෙනවා මේ වෙනකොට. ඉතින් අපි වෙඩින් එකට යන්න කොළඹින් උදේ පාන්දර 5 මාට තමයි පිටත් වුනේ. මගේ ග්‍රේඩ් 1 ඉඳලා සෙන්ට් ඇන්තනිස් ගර්ල්ස් කොලෙජ් එකේ මගේ හොඳම යාළුවෙක්ගේ වෙඩින් එකට තමයි අපි දෙන්න පාටිසිපේට් උනේ. එහෙනම් වෙඩින් එකේ vlog එක ගේන්න ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් උදේ පාන්දර කොළඹින් පිටත් වෙලා පළවෙනිම ගියේ අපේ නුවර කඩුගස්තට මහ ගෙදරට. ඊට පස්සේ ඩ්‍රෙස් චේන්ජ් කරලා තමයි ආපහු ගියේ වෙඩින් එකට. ඉතින් වෙඩින් එක තිබ්බේ ඩෙල්මා මවුන්ට් වියු හොටෙල් අලදෙනිය කැන්ඩි. ඒ වගේම එක්ස්ට්‍රීම්ලි සෝරි, මට ගොඩක් අයගේ වෙඩින්ස් වලට මම පාටිසිපේට් වුණාට මට එයාලගේ බ්ලොග් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. මොකද මම ඒ කාලේ යූටියුබර් කෙනෙක් නෙමෙයි. ඉතින් මට දැන් වයස අවුරුදු 32ක් වෙනවනේ. ඉතින් මේ අවුරුදු 32ට ගොඩාක් ලයිෆ් එක්ස්පීරියන්ස් තිබ්බා. නමුත් ඒවා ෂෙයා කරගන්න ඒ කාලේ සෝෂල් මීඩියා ඒත් එක්කම YouTube කියන දේවල් ගොඩාක් දියුණු වෙලා තිබ්බේ නැහැ. ඉතින් කොහොම හරි අපි වෙල්කම් ඩ්‍රින්ක් එක අරගෙන ස්නැක්ස් කාලා ඊට පස්සේ ගියා එළියට ෆොටෝස් ටිකක් ගන්න. මේ තමයි ඩෙල්මා මවුන්ට් වියු හොටෙල් එකේ සරවුන්ඩින් එක. කාලේ වෙඩින්ස් වලට ගොඩාක් ෂයින් වෙන ඩ්‍රෙසස් අඳින්නේ නැහැනේ ගර්ල්ස්ලා. ඉතින් මම නෝමල් ඩ්‍රෙස් එකක් තමයි ඇඳේ. නෝමල් ඩ්‍රෙසස් ගත්තාම මාර චාන්ස් එකක් තියෙන්නේ. මොකද ඒ වගේ ඩ්‍රෙසස් අපිට වෙඩින් වලට ඩ්‍රෙස් කරන්නත් පුළුවන්. ඒත් එක්කම නෝමල් ෆන්ක්ෂන්ස් වලට, ඒත් එක්කම කැෂුවල් වෙයා කරන්නත් පුළුවන්. මේ ෆ්‍රොක් එක ගත්තේ මම අප්ටවුන් කැන්ඩි එකෙන්. කොහොමද මගේ මොඩලින් හැකියාව? ඉතින් ප්‍රගීතුයි මා එකට පාටිසිපේට් වෙන තුන්වෙනි වෙඩින් එක තමයි මේක. ඒ නිසා මාර්ම වටිනවා මේ වගේ වෙඩින්ස් එන්නේ කලාතුරකින් නිසා. මමම තමයි මේකප් එක දාගත්තේ. කොහොමද මම දැම්ම මේකප් එක හොඳයිද? කොහොම හරි වෙඩින් එකේ මේන් මිල් එකයි ඒත් එක්කම ඩෙසර්ට්ස් උත් ගත්තා. දැන් ඔයාලට හඳුන්වලා දෙන්නම් අලුත බැඳපු ජෝඩුව. සරලයි. ඉතින් මාව subscribe කරපු හැමෝටම thank you very much. Thank you for watching. Bye bye.